ේ මේ හුබයි ප්‍රාන්තේ ජනිතවී වූහාන් නගරහසිය අනසකට යටත් කරගත් කොරෝුණා හෙවත් කෝඩ් දහන මෙය මාරයා මුළු ලෝකයම බියෙන් සලිතකිරීමට වැඩිකාලයක් නොගත්තා. කොළවතුන් දැනවතුන් මෙන්ම බලවතුන් යයි කියා ගන්නා පිරිස පමණක් නොව අන්තාසරණ දුප්පාතරාටවල් කියයාා කිසිදු අනුකම්පාවක් මේ මාරාන්තිික වෛරසේයට අදාල නොවනා. මේ මාරයාට පැරදවියමට නොහැකි වූයේ ස්වභාවධර්මයාට අයත්දෑ පමණි. ලෝක ප්‍රචාවටම කරකයා ගතහැකි දෙයක් නොමැතිව අන්තාසරණ වෙද්දී ඇතැම් රටවල් සිය බලය කෝවිඩ් මාරයාට පෙන්වීමට ගත් උත්සාහයන් කෙළවර වූයේ. දස දහස් ගණනින් එම රටවල අහිංසක මිනිසුන් මේ මාරයායට අහසුුවී මරණයට පත්වීම පමණි. තත්වය එන්න එන්නම භයනකාතට හැරමින් පවතින බව වටහාගත් ලෝක නායකත්වය ස රටවල් සම්පූර්ණයම වසා දමන්නට තීරණය කරන්නේ මෙම වසංගතයෙන් බේරී සිටීමට. හුද කලාවීම සමාච දුරස්ථකරණය මිස වෙනයම් නිශ්ෂිත ප්‍රතිකර්මයක් නොමැති නිසාවෙෙනී. ලෝකෙ බොහෝ රටවල් තමන්ගේ ජනතාව චීනයෙන් ඉවත් කරගන්නට උත්සක වූ අතර ශ්‍රී ලංකා රාජේත ශ්‍රී ලංක ගුවන් විරුවන් පිරිසක්. චේනයට යවන්නේ එහි වූ කොට වූ ශ්‍රීලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙරිසක් මෞබිමට රැගනේම වැඩ පිළිවෙලක් ආරම්භ කරගෙනයි. සේලුම රටවල ආගමන විගමන තහංචි පැනවවිදදි කිසිදු ගුවන්යානාවකට හෝ නැවකට තම දේශීමාවන්ට ඇතුළත්වීමට නැහැකි වාතාාවරණයක් පමතියක්ද්දී. මනුෂත්වේ දැත් දිගු කර එකම රට වූයේ අපගේ උදාර මාත්‍රෝභෝමියයි. එමක් කොමක් නොපැනන මහසායුරේ අතරමංව සිටි ඉතාලි නැවසමාගමකට අයත් MSC මැගනිිෆිකා නවකාව යළි සියරට බලායාමට අවසි පහසුකම් සැපීමට ඉදිරිපත් වූයේ ඒ ශ්‍රී ලාංකිි කා භිමාණයයි. මෙහි අපි කතා කළයතු තවත් විශේෂත්වයක් වන්නේ එවැනි ගෝලීය වසංකත තත්ත්වයක් හමුුවේ ශ්‍රී ලංකික මනුෂ්‍යත්වය විදාපෑමයි. ලෝක බලවතුන් පවා සිය මුහුදු සීමාවට නොගත් මෙම ඉතාලි නවකාවට ජලි මෞරට බලා යාත්‍රා කිරීමට අවසි පහසුකම් සැපීමටත් එහි සිටි රෝගී කාන්තාවක් අපගේ රෝහලකට ඇතුරත් කිරීමට කටයුතු කිරීම ඇගහියයුත්තාක්. මෙම අවස්ථාව අපේ ලාංකිකයකුටද සිය ජීවිතයේ වාසනාවන්තා අවස්ථාවක් උදා කර දුන්නේ. ඇය තුනක පමණ කෙටි වේලාවකට කොළඹ වරායකට සේන්දු වූ M..SC මැගනිිසිකා නෞකාවේ ශ්‍රීලාංකික සුපවේදියාට සිය ජීවිත අාවධානමින් මිදීමටද හැකිවීමය. ශ්‍රී ලංකාවේ රාජ්ච්‍ය නායකයාගේ මානුෂීය මඟපෙන්න්නේම සහ ශ්‍රීලංකා නාවික හමුදාවේ අති විශිෂ්ඨයන්ගේ අවදානම් කළමනාකාරයීත්වය තුළින්, එම සුපවේදයාට සිය මෞරටට ගොඩ බැසීමට අවස්ථාව ලැබීම ශ්‍රීලාංකික කාටත් අපි අපගේ රට රාච්චනායකත්වය හමුදාව පිළිබඳව අභිමානයක් දැනන මොහොතක් වූවාට සැකනැත. මහනුවර හන් දෙෙස නාරංවිට ගනම් සුන්දර ගම්මානේ හත්දිනෙකු ඉන්හෙන් සමන්විත පෞලක බාල සහෝදරයා වූයේ අනුර බණ්ඩාර හේරත්නම් වූ මේ ශ්‍රීලාංකික සුපවේදයා, ලෝකේ අපරටට ඇතුළුව වරාය සහ ගवाන්තටපල වසා දැම්මූ අවස්ථාවක එසේ මෞරටට පාතැබීමට වාසනාව හිමිකරගත් ශ්‍රී ලාංකිකයා විය. අපේ නැව ලංකාවට එන්න කලින් තියෙන්න්නේ කරලා තිබනේ නැහැ. අපි ඕස්ට්‍රේලියාවට ගියා සැපම් ගන්න. නමුත් මේ ලෝකතත්වය හින්දා කිසිම වරයකින් අපේ නැව ඇතුරට ගත්තේ නැහැ. අපි දවස් තුනක් විත්‍ර මුහදේ රැදි සිටියා. අපි එක්ක ඒ අවස්ථාව වෙනකොට මුහදේ යාත්‍රා කළ නැව් පහකට පමණ මේම රෝගය පැතිරිලා තිබුණා. අපේ නැවවිතරයි බේරුණේ. අපේ කැප්ටන් අපට උපදෙස් දුන්නා නිතරම්ම සෞඛ්‍ය පුරුදු අනුව කටයුතු කරන්න කියලා. ඒ වෙනකොට අපේ නැවවිතරයි ඉදිරියට ගමන් ගණමින් සිටියේ. මහනුවර හන් දෙෙස්ස මධ්‍යමහාවිද්‍යාලයේ ආධිශිෂ්‍යකු වන අනු රබන්්ඩාර හේරත් මහතා පාසල් සමයේ විදුහලේ ප්‍රධාන ශිෂ්‍යෂනායකයා වනාා. ම දක්ෂ කතිකයකු වන ඔහු විද්‍යාල විවාද කණ්ඩායමේද සාමාචිකයෙක්. HM රාමණයක මහතා සහ WM ලලිතා කුමාරි මහත්මියගේ බාලපුත්‍රියාවන අනුර ස්වත්සාහෙන් නැගේ සිටි ආදර්ශමත් තරුණයක්. මම ස්කෝලෙ උසස් පෙළ හැදෑරුවේ වානිජාංශයේ මගේ පියා ජීවතු නතර නැහැ. පියාගෙන් පස්සේ මම මහචන බැංක්වේ අභ්‍යාසලාභිය කුලෙස සේවේ කලා. ස්ස ම පොල්ගොල්ල තරුණ සේවා ආයතනේ හෝටල් කල්මනා කරන පාට මාලාවක් හැදෑරවා. සුපවේදී වෘතියේ දක්ෂතා දක්වාා ඇති ඔහු පේස්්‍රි සහ බේකරයංශයේ දක්‍ෂයෙක් එඒ අනුව දෙදස් දහතුන වර්ෂය පවත්වන්නට ය දනු සුපවේදී තරගාවලයේදී සුපවේදී අංශ දෙකක් නියෝජනය කරමින් ලෝකඩ පදක්කම් දෙකක් දිනාගෙන තිබෙනවා. තවද වසර හතක ශේෂත්‍රය අදදැකීම් ඔහු සතුයි. ම ෂේස්ත්‍ර හ එන්න ගොඩක් අය මට උදව කලාා. නැවේ රැකියාවටත් ඒක ලොකු උදව්වාක්ක වුණා මම ලබබුණු ජයග්‍රහණ. අපේ තරුණයාන් නීතිවිරෝධී ක්‍රමවලින් විදෙස් අතවන්නට උත්සාහ කරද්දිී විදෙස් රැකයා සපයන්නට මුලාවෙේද්දි අනුරකළේ අන්තර්ජාලේ භාවිත කරමින් තමන්ට ගැලපෙන රැකියාව සොයා ගැනීමයි. කිසිුවකුටත් බරක් නොවී තමන්ගේම උත්සාහෙම් වීසා අවසරේද ගැනීමට තරම් ඔහු කාර්යක්ක්ෂම සහ දක්ෂව වනාා. ම ඩබයිල හොලඩේ ඉන් හෝටලට තමයි මින්මගේ. ඒත් ඔන්ලයින් ඇපිේෂන් දාලා නමුත් මෙඩිකල් එක කරගන්න ටිකාක් කරදර වුණා. ඉන් පස්සේ හුඟක් ම ත් සහ කරලා පැනමාබුක් නාවිකේකුලෙස රටවල්වලින් මුහදු සීමාවන් වෙත ඇතුලීමේ චාත්‍යන්ත්‍ර බලපත්‍රය අලගන තමයි මුලින්ම MSC ආමෝනිියයා නමට ආවේ පස්සේ තවත් නැවක හිටියා. MC. මගනිිෆිකා නෞකාව නැවතසිය මෞරට බලායාමට අවශ්‍ය සැපයුම් ලබා ගැනීමට සෙසු රටවල්බනින් ප්‍රතිශෂපවන අවස්ථාවක එහි කපිතාන්වරයා වූ රොබොටෝ ලියෝටෝ මහතාසිිය ගමන් මග ශ්‍රීලංකාව දෙස හැරවීමට කටයුතු කනු ලැබවා. රිකාව ප්‍රමුක රටවල යුද කුටිවල පවා නාාවකැන් මේ කෝවිඩ් රකුසාගේ ග්‍රහණයට නතුවෙද්දිී මේ මගේ නෞකාවේ සිට අන්්‍ර බණ්ඩාර්ද සිය ජීවිතේ ගලවා ගැනීමේ සටන අත් නොහැරයා. ඒ නැව යලි ඉතාලියට ගියොහොත් ලංකාවට පැමණීම සිහිනයක් වීම නිසායි. මම නැව ලංකාව දෙසට යනවා කිව් හම මාව ලංකාවට ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා හොයලා බැල්වා. අමාච මාත්‍යය ඔස්සේ අපේ ජනාධිපත්තුමාටත් වගකිව් අංශවලටත් කතා කරා සංතෝෂයි කියන්න මාාවලංකාවට ගත්තා. ගොඩක් දෙනෙක් උදව් කලා. නැවි කැප්ටන් හම්බ වෙන්න අපිට හරිමමාරුයි. මොකද කාර ම්ඩලේ විසාලායි. අපේ කැප්ටන් ඇවෙල්ලා මට කිව්වා ඔයා ලංකාවෙන් ඉල්ලනවා කියලා. එය මට කිව්වා මට පුදුමයි කිසිදු රටක් මේ වගේ නාවිකෙක් මගදි ඉල්ල නැහැ කියලා. එයා කිව්වා හරිම පුදුම අවස්ථාවක් කියලා. ඉසුදුරටකි මේ වගේ නාවිකෙක් ලඟදිී ඉල්ලා නෑ කියලා. කොහමුණනත් කැපටන්ගේ තිීරණ තමයි අවසන් තිරන්නේ ඔහු මට කැමත්ත දුන්නේ නැත්තම් මට ලංකාවට එන්න වෙන්නේ නැහැ. ගෝටාබේ රාජපක්ෂ ජනාධපත්තුමාටත් නවික හමුදාව ඇතුළු උදව් කල සෑමවටමත් ස්තුතියි කියන්න නඕනේ. පසු කියිය මාර්මාස, කොළම්ඹවායින් ශ්‍රී ලංකාවට පැමිණි අනු බණ්ඩාර් රහහිරත් මහතා එහි සිටම ශ්‍රී ලංකා, නවික හමුදාවයටටතේ පවතින නිරෝදාායන මධ්‍යස්ථානයක් වෙත යොමු කෙරුණ. නිරෝදායන නිමවා පැමි ඔහු මේ වන විට සයෙන් නිවසේ දින දාහතරක ස්වං නිරෝධායනයක එදී සිටිනවා. නිරෝධායනය කියන්නේ බන්ධනාගාර ගත කිරීමක් නොවේ එහි වාසිය පළමුුව තමුන්ට දෙවනුව තමුන්ටගේ පවුලට ඔබ නිවැරදිව නිරෝධායනය වනොත් අපේ මුළු රටම ආරක්ෂාවේ. යාලුවන්නේ ඔයාලා තවම අපි චනලක සබස්ක්‍රයිබ් කල නැ්ද එහනම් සබස්ක්‍රයිබ් බට්න එක ඔබල සබස්ක්‍රයිබ් කරන්න. සින්හෝ සලකු නෝබලත් දිනපතා අප නව විීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.